ප්‍රශ්නයක් වුණාම ඔබ මම අපි හැමෝම යුක්තිය ඉල්ලගෙන යන තැනක් තියෙනවා. අනේ මට මෙතනදී සාධාරණයක් වෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය උඩ අපි යනවා මට මෙතනදී සහනයක් ලැබෙවි. මට අසාධාරණයක් වුණා නම් මට යම් අවඩක් වුණා නම් ඒ සියලු දේට අදාළව පිළිසරණ මට මෙතන තියේවි කියන දේ අපි හොයාගෙන යනවා. එතෙන් ගියාම ඒක අවුරුදු 10ක් 15ක් 20ක් විතර ගත වෙන තැනකටපත් වෙනවා නම් අපි මානසිකවම සහ අපි පශ්චාත්තාප වෙනවා. ඇයි අපිට යුක්තිය ඉෂ්ට වෙන්න මෙච්චර ප්‍රමාද වෙන්නේ කියන සමහර තැන්වලදී. ඒ වගේම තමයි සමහර අවස්ථා මේ රටේ තිබුණා අපි දැක්කා අධිකරණ පද්ධතියට දේශපාලනයේ ඉතාමත්ම ඍජුවම බලපෑම් කරපු අවස්ථා. ඒ ඇතුළතදී සිද්ධ වුණේ මොකක්ද කියන දේ පිළිබඳ බොහොම බරපතල විදිහේ කතාවක් මේ රට ඇතුලේ සිද්ධ වුණා. ඒ වගේම තමයි මෑතකදී ආපු කතාව බවට පත් වුණේ අධිකරණ විධිවිධාන පනත වගේ දේවල් ගෙනල්ලා මේ නඩු මෙහෙම ගොඩ ගැහිලා තියෙන්න බෑ. හැමදාම උදේ හවස නඩු අහලා මේක ඉවරයක් කරලා දාන්න ඕනේ කියන ප්‍රශ්නේ. ඒත් එක්කම සමාජයෙන් තව පැත්තකින් ආවා. ආ එහෙම නඩු අහනවා නම් කාගේ නඩුද ඉස්සල්ලා ගන්නෙ? ප්‍රමුඛතාවය දෙන්න ඕනේ කාටද? මොන මොන නඩුද? දේශපාලන දඩයම් කරන අයටද මුලින්ම ප්‍රමුඛතාවය දෙන්න ඕනේ? ඔයගේ කතා ගොඩක් තිබුණා. ඉතින් අපි හිතුවා මේ සියලු කාරණාත් එක්ක ලංකාවෙත් අධ්‍යක්ීම් තියෙන ඒ වගේම තමයි ජාත්‍යන්තරය තුලත් නීති පද්ධතීන් හා නීතිය පිළිබඳ ජාත්‍යන්තර නීතිය පිළිබඳත් හසල දැනුමක් ඇති එතුමා ලංකාවේ නෙමෙයි ඉන්නේ. ලංකාවට ආපු වෙලාවක ඔබ වෙනුවෙන් අපි මෙතන සම්බන්ධ කරගන්නට හිතුවා. ඒ අනුව හිටපු දිසාවිනසුරු සහ මහේස්ත්‍රාත් වර්තමානයේදී බැරිස්ටර් සහ සොලිසිටර් වශයෙන් කැනඩාවේ කටයුතු කරන ධර්මසේන යකන්දාවල මහතා අපි ආරාධනා කළා. ආයිබෝන්. ආයිබෝන්. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ඔබ අපව මෙතෙන් ඔබ ගෙනෙන්නට ලැබීමම වාසනාවක් විදියට අපි සලකනවා. මොකද හිතන්නේ රටේ තියෙන තත්ත්වය ගැන? චාමර අපේ රටේ තත්ත්වය අපි දිනෙන් දිනටම දකිනවා මේ කප්පි කතා කරනවා දකිනවා මේ දිනෙන් දින මේ රටේ තත්ත්වය පිරිහෙන බව තමයි අපි දකින්නේ. ඒකදී එක දේශපාලන පක්ෂයක් එහෙම නැත්නම් බලයේ සිටින එක පක්ෂයකට පමණක් නෙමෙයි මං හිතන්නේ අපේ රට නිදහස ලබා ගැනීමේ සිට මේ දක්වාම අපි දරුණු ගණයේ අගාධයකට අපේ රටේ දේශපාලඥයන් විසින් තල්ලු කරගෙන යන බවක් තමයි පේන්නේ. තල්ලු කරගෙන යනවා මේක ස්වභාවිකව වෙන දෙයක් නෙමෙයි තල්ලු කරගෙන යනවා. ඒ තල්ලු කරගෙන යන්නේ අපි රටේ ජනතාවගේ ඡන්ද බලය ලබා ගන්නවා විවිධ බොරු පොරොන්දු දෙමින්. ඒ බලයට පත් වුණාට පස්සේ මේගොල්ලෝ මේ හැම ශ්‍රේෂ්ඨයකම තියෙන බලය මේගොල්ලෝ වටා ඍජුව හෝ වක්‍රව අත්පත් කරගන්නවා. ඒක 1978 ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පටන් ගත්ත එක 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වෙනකොට ඒක අපි උච්චතම අවස්ථාවට ගෙනාවා. ගෙනල්ලා දැන් මේ 19 වෙනි සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයෙන් ඒක යම් තාක් දුරකට ලිහිල් වුණු බවක් අපි දකිනවා. නමුත් ඒක නෙවෙයි යථාර්ථය. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පවා රටේ ජනතාව මුලා කිරීමට ගෙනපු වැඩපිළිවෙලක් බව තමයි මම දකින්නේ. ඇයි එහෙම හිතන්න හේතුව? හේතුව උදාහරණයක් විදිහට ගන්න කන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව. ඔබ කියවලා බලන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට තිබෙන බලය මොකක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට බලයක් තිබෙන්නේ තමන්ගේ කාර්ය පරිපාටිය ඉටු කිරීමට පමණයි. පනති තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. හැබැයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට බලය දිය යුත්තේ පාර්ලිමේන්තුවෙන් හෝ වෙනත් නීතියකින්. පාර්ලිමේන්තුවෙන් දෙන බලය හෝ එහෙම නැත්නම් කිසියම් නීතියකින් දෙන බලය පමණයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ක්‍රියාත්මක කර හැකි. එතකොට නැවතත් අපි පාර්ලිමේන්තුවට මේ 225 ගාවට යන්න වෙනවා. ඒ මේ 225න් දෙන්න ඕන බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ක්‍රියාත්මක කරන්න. ඊළඟට ගන්න කොමිෂන් සභා පත් කරා අපි. කොමිෂන් සභා පත් කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම කියනවා මේ කොයි විදිහටද මේගොල්ලෝ පත් කරන්නේ කියන එක. නමුත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ මේගොල්ලෝ සතු බලය කුමක්ද, ඒ බලය කොයි අන්දමටද ක්‍රියාත්මක විය යුත්තේ කියන එක මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන නීතිය රූල්ස් එහෙම නැත්නම් ප්‍රොසීජරල් මැනුවල්ස් තුලින් හරිද අපි විධිමත් විදිහට සකස් කරගත යුතුයි. එහෙම සකස් කරගන්නේ නැතුව විධිමත් ක්‍රියාපරිපාටියක් බෝඩ් ලෑල්ලක් තියාගෙන ඊට පස්සේ දේශපාලන නියෝජිතයන් ඒ ස්ථානවලට පත් කරගෙන
දැන් උදාහරණයක් විදිහට ගන්න සීමා නිර්ණය කොමිෂන් සභාව. සීමා නිර්ණය කොමිෂන් සභාවෙන් මේ පහුගිය දවස්වල සීමා නිර්ණය කරලා දැන් මේ ප්‍රාදේශීය සභාව ඡන්ද පැවැත්වුවා. 3000 ගානක් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 8000 ගාන දක්වා නැග්ගා. එතකොට අපි මේ 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 සියල්ල තුල සිදුවිය යුතු මූලික අරමුණ තමයි රටේ පොදු ජනතාවගේ යහපත. 3000 ගානක් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සංඛ්‍යාව 8000කට නැංවීම තුල රටේ ජනතාවට අත්වන යහපත කුමක්ද? එතකොට මේ සීමා නිර්ණය කොමිෂන් සභාවට පත්තුණු මම පෞද්ගලිකව කිසිම කෙනෙක් හඳුරන්නේවත් මම දන්නේ නැහැ කවුද පත්තුණේ කියලාවත්. නමුත් විධිමත් ක්‍රියා පරිපාටියක් මේ කොමිෂන් සභා ක්‍රියාත්මක විය යුතු විධිමත් ක්‍රියා පරිපාටියක් තිබිය යුතුයි. අද අඩුමතරමේ අධිකරණ සේවා කොමිෂන් සභාව තුළවත් විධිමත් ක්‍රියා පරිපාටියක් විධිමත් අභියාචන ක්‍රියා පරිපාටියක් දකින්න ඇත්තෙම නැහැ. ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි පහුගිය කාලවල දැක්කා අපි අතුරුමතිකව අගවිනිසුරු තනතුර දරු එක්තරා පුජ්‍යලෙක් අතුරුමතික විදිහට කියා කළා විනිශ්චකාරවරු විශාල සංඛ්‍යාවක් සේවයෙන් නිරපලා හැදියා. ඉරිදා එන්න කියනවා සඳුදා රස්සාවෙන් අයින් වෙන්න කියනවා. සිවිල් සමාජයක සිවිල් කියන්නේ අපි නීතිය ක්‍රියාත්මක රටක කවදාකවත් ඒ වගේ දෙයක් සිදු විය යුතු නැහැ. ඔව් දැන් අර පඩිපෙළ නැගගෙන යන්න පැයි අවසානයේ දක්වා දැන් මේ එක පඩියෙන් පඩිය ඉදිරියට යන ගමනක් වෙන්න පුළුවන්. අපේ රට කියන්නේ අගවිනිසුරුවරේ වරියව එක රැයකින් ගෙදර යවපු රටක්. එහෙම රටක මේ පත්ව තියෙන තත්ත්වය ගැන යම් තාක් දුරකට සතුටු වෙන්න පුළුවන්. මොකද අද කතා කරපුවාම බොහෝ තැන්වලදී කියනවා අධිකරණයේ ස්වාධීනත්වයක් තියෙනවා, අධිකරණ පද්ධතිය ගැන යම් විශ්වාසයක් තියන්න පුළුවන් කියන දේ පිළිබඳ. මම සරල උදාහරණයක් ඔකට කියන්නම්. කැනඩාවේ තියෙන තත්ත්වයත් සමග මේ තියෙන තත්ත්වයත් පහුගිය දිනක අපි දැක්කා. 2015 මං හිතන්නේ නව පාර්ලිමේන්තුව පත් වෙලා විනිශ්චකාරවරුණුටත් ආරාධනා කරා මේ අලුත් සැසියට සහභාගී වෙන්න. අපි ජනමාධ්‍ය හරහා දැක්කා මේ විනිශ්චකාරවරුත් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් සමග මේ තේපැන් සංග්‍රහයකට සහභාගී වෙලා ඉන්නවා. නිවුස් වලට මං හිතන්නේ ඔබතුමාගේ නිවුස් වලත් පේනවා වෙන්න ඕනේ. එතකොට පාර්ලිමේන්තුව එහෙම නැත්නම් විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය කියන්නේ මේ තමයි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන මූලික බලකණු. මේ බලකණු එකිනෙකට සම්බන්ධ වීම තුළ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නේ නැහැ. මේ බලකණු තුන ස්වාධීනම ක්‍රියාත්මක විය යුතුයි. මේගොල්ලෝ කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පහුගිය දවසක කිව්වා මේ පාර්ලිමේන්තු විධායකය සහ අධිකරණය අතර මේ කොමියුනිකේෂන් පවතින්නේ කිසියම් කාරණයක් සම්බන්ධයෙන් නඩු තීන්දුවක් ලබා දුන්නාම ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරනවා. දිනයක් නියම කරනවා මෙන්න මේ දිනයට කලින් මේ අදාළ නීතිය සංශෝධනය විය යුතුයි. ඒ සංශෝධනය නොවුනොත් නීතිය ක්‍රියාත්මක මේ අපි දෙන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලබන නීතිය ක්‍රියාත්මක විය යුතුයි. චමර වගේ සිදුවීමක් වුණා ස්ටීවන් හාප අගමැතිවරයා සිටින කාලේ. එක මාසයක් ඇතුළත පාර්ලිමේන්තු විසින් සම්මත කරගනු ලැබූ 54ක් නීති විරෝධී කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. ඒත් එක්කම ශ්‍රේෂ්ඨාධිකරණයට කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙක් නම් කරා අගමැතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා ඒ පත්වීම නීති විරෝධී කියලා. මේ අවස්ථාවේදී ලොකු ප්‍රශ්නයක් ඇති වුණා රජයට, හරි අපහසුතාවයකට පත් වුණා. ඒ අවස්ථාවේදී මේ අපහසුතාවයට පත්වීම සාධාරණී එකට නිදහස් ඒ කියන්නේ අගමැතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කර අගමිනිසුරුතුමිය. ඒ අවස්ථාවේදී අගමැති කාර්යාලයේ නිවේදනය නිකුත් කරා මෙන්න අගමිනිසුරුතුමිය අගමැති කාර්යාලයේ සම්බන්ධ කරන්න හදනවා. මේක අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් වෙන්න පුළුවන් මෙහෙම කතා කිරීම ඒක නුසුදුසු කියලා. පසු කාලීනව මේ මතකදී එතුමිය විශ්‍රාම ගියා. ඒ විශ්‍රාමකේ අවස්ථාවේදී කිව්වා මම අදහස් කළේ අධිකරණයත් මේ පාර්ලිමේන්තුවත් අතර තියෙන මේ සම්බන්ධය තහවුරු කිරීමට නෙවෙයි මේ තත්ත්වය පැහැදිලි කිරීමට පමණයි කියලා. ඉතින් ඒ වගේ මං හිතන්නේ අපිට අධිකරණයේ ස්වාධීනව කටයුතු කිරීමේ අවශ්‍යතාවය දැඩිවම තිබෙනවා. අවුරුදු සාමාන්‍යයෙන් මෙහි කරපු සමීක්ෂණයෙන් කියවෙච්ච දේ තමයි අවුරුදු 17ක් විතර යනවා සාමාන්‍යයෙන් නඩුවක යුක්ති ඉෂ්ට වෙන්න. මොකද තාත්තා පටන් ගත්ත නඩුව අන්තිමට ඉවර කරන්න වෙන්නේ පුතාට. ඒක තමයි මෙහි වෙලා තියෙන දේ. ඉතින් ඇයි මෙහෙම දෙයක් වෙලා තියෙන හේතුව?
කාරණා ගොඩක් ඔකට බලපානවා. පළවෙනි කාරණාව තමයි මම දකින්නේ අපිට නීතියක් තිබුණාට අපි සිවිල් නඩු විධාන සංග්‍රහය ගැන කතා කරනවා අපරාධ නඩු විධාන සංග්‍රහය ගැන කතා කරනවා. නමුත් මේ 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 විධි විධාන කාලීන නැහැ. ඒව කාලීන විය යුතුයි. ඒ වගේම මේ හැම එකකම දැන් අපේ රටේ නීතිඥවරු ඉන්නවා. දැන් මම කැනඩාවේ තිබෙන තත්ත්වය ඔබට පැහැදිලි කරලා දෙන්නම්. කැනඩාවේ 2015 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක නඩුවකදී තීන්දුවක් දුන්නා මේ ජෝඩන් කියලා නඩුවකදී අපි ඒක හඳුන්වන්නේ ජෝඩන් රූල්ස් කියලා. ඒ ජෝඩන් රූල්ස් වලදී කිව්වේ දරුණු ගණයේ අපරාධයක් අවුරුදු 3ක් ඇතුළත විසඳා අවසන් නොකළහොත් ඒ සැකකරු සම්පූර්ණයෙන්ම නිදහස් කළ යුතුයි. ඊළඟට සාමාන්‍ය අපරාධ අපි කියන්නේ හොරකම වංචාව ඒ වගේ දේවල් වලට අපරාධයකට චෝදනා ලැබපු පුද්ගලෙ අවුරු මාස 18කින් නඩු විභාග කළ අවසන් කළ යුතුයි. මේ නඩු තීන්දුව දෙනවත් සමගම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලබන නඩු තීන්දුවක් යුනිවර්සල් ජජ්මන්ට් එකක් විදිහට සලකන්නේ. ඒ ජජ්මන්ට් එක දෙන ෂණයෙන් ක්‍රියාත්මක විය යුතුයි. එසේ ක්‍රියාත්මක නොවනවා නම් නොකරනවා නම් එය අධිකරණයට අපහාස කිරීම නීතිය යටතේ දඬුවම් කළ හැකි. ඊට පස්සේ මේ ඒ තීන්දුව දෙනවා සමගම හිරගෙවල් වල හිටපු බහුතරයක් එළියට යන්න සිද්ධ වුණා. යව්වා යවන්න සිද්ධ වුණා. ඉතින් දැන් අද වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවේදී පැහැදිලිව කිව්වේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණයේ කාර්යභාරය විය යුත්තේ දේශපාලඥයා රැකීමවත් වෙනත් කාරණයක් නෙමේ මහජනයා ආරක්ෂා කිරීමයි. මහජනයාට සේවය කිරීමයි. එතනදී මහජනතාවට අයිතිවාසිකම කාණ්ඩුක ව්‍යවස්ථාවෙන් තහවුරු කරපු අයිතිවාසිකම තමයි සාධාරණ කාලයක් ඇතුළත නඩු විභාග කළ අවසන් කළ යුතුයි. ඒ සාධාරණ කාලය තුළ නඩු විභාග කරලා අවසන් කිරීමට රජය අපොහොසත් වන්නේ නම් රටේ ජනතාවගේ අයිතිවාසිකම් කඩ වෙනවා. මූලික අයිතිවාසිකම් කඩ වෙනවා. එහෙම මූලික අයිතිවාසිකම් කඩවීමට අපිට ඉඩ තැබිය නොහැකි. රජයේ වගකීම මේ අවශ්‍ය විධි විධාන සකස් කරලා ක්‍රියාත්මක කිරීම. ඉතින් එතනදී ගොඩ දෙනෙක් නිදහස් වුණා. ඉතින් මං හිතන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ එවැනි නඩු තීන්දුව වල අවශ්‍යතාවය මේ රට තුළ දැඩිව මං හිතන්නේ දකින්න තිබෙනවා. ඔව්. එහෙම බැලුවොත් අපේ රටේ බොහෝ දෙනෙක් ඉන්නවා මේකෙන් පීඩාවටපත් වෙච්ච. ඉතින් උතෙන්න විසඳුමක් විදිහට මේ දැන් මාසයකට දෙකකට කලින් අධිකරණ විධි විධාන පනත ගෙනල්ලා ඒක ප්‍රජාතන්ත්‍රවාදීන් රට ලැබපු ජයග්‍රහණයක් විදිහට දැන් තව මාස තව දින කිහිපයකින් විතර පළවෙනි නඩු අහන්න පටන් ගන්නවා. දිනපතා නඩු ඇහිමේ ක්‍රියාවලිය. ඒක අර කියන ප්‍රශ්නෙට විසඳුමක් විදිහට ඔබතුමා දකින්නවද? මේක විසඳුමක් නෙමෙයි. චමර අපේ රටේ තිබෙන තත්වය උඩ මේ දේශපාලඥයන් හොරකම් කරන්නේ අහු වෙන නෙමෙයි. අපි මේ මේ මේවා තුළ මේ දේශපාලඥයන් බලන්න 1978න් පස්සේ ඔය වංචා දූෂණ සහ අල්ලස් ගැනීම වලට හිරේ ගිය එක දේශපාලඥයෙක්ගේ නමක් කියන්න ඔබතුමාට. මේවා බොරු වැඩ. මේවා රටේ ජනතාව මුලා කිරීමට ගනු ලබන වැඩපිළිවෙළ පමණක් බව තමයි මගේ පෞද්ගලික මතය. ඒකට හේතුව තමයි අපි දිනපතා නඩු ඇහුවත් ඒ නඩුවට අදාළ සාක්ෂි තිබිය යුතුයි. ඒවා චමර මම ඔකට පැහැදිලි කරන්නම් කැනඩාවේ තිබෙන නීතිමය තත්ත්වය. කැනඩාවේ තිබෙන නීතිමය තත්ත්වය තමයි කැනඩාවේදී අපරාධ නඩුවක් සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ කරලා රජයේ නීතිඥවරයාට ෆයිල් එක දෙනකොට මේකට අදාළ සියලුම සාක්ෂි මේ ෆයිල් එකේ තියෙනවා. ඒ සියලුම සාක්ෂි රජයේ නීතිඥවරයා විසින් විත්තීය නීතිඥවරයාට ලබා දිය යුතුයි. සියලුම පරීක්ෂණවල තොරතුරු. එසේ ලබා දෙනාට පස්සේ විත්තීය නීතිඥවරයා මේවා විශ්ලේෂණය කරලා විත්තීය කොයිම අවස්ථාවකදීවත් මේ නීතිඥවරුන්ට බොරු කියන්න බෑ. අපේ රටේ අපි පිළිගත්ත දෙයක් තමයි නීතිඥවරු බොරු කියනවා. උසාවියට බොරු කියනවා කියන එක. නමුත් කැනඩාවේ පවතින නීතිමය තත්ත්වයත් එක්ක බොරු කියන්න බෑ නීතිඥවරයෙකුට. ටෙක්නිකල් පොයින්ට් එකක් උඩ නීතියට නොගැලපෙන දේවල් අධිකරණයට පෙන්වා දීමට හැකියාවක් තිබෙනවා. නමුත් බොරුවක් කියලා නඩුවක් දෙන්නන්න බෑ. එහෙම බොරුවක් කියලා නඩුවක් දෙනනවා නම් ඒ නීතිඥවරයාටත් අධිකරණයට අපහාස කිරීම යටතේ දඬුවම් කිරීමට හැකියාව තිබෙනවා. ඊට අමතරව ඒ නීතිඥවරයාට ප්‍රොෆෙෂනල් කෝඩ් ඔෆ් කන්ඩක්ට් තියෙනවා ලෝයස්ලට.
ඒ යටතේ ඩිසිප්ලිනරි ඇක්ෂන් එකක් ගන්නත් හැකියාව තිබෙනවා. ඉතින් ඒ බොරු ව තුල යන තත්ත්වය නැති විය යුතුයි. ඉතින් මේ සාක්ෂි නිවැරදි ආකාරයට සම්පින්ඩණය කරලා විත්තිය නීතිඥවරයාත් පැමිණිලේ නීතිඥවරයාත් මේ සාක්ෂි හරියට විශ්ලේෂණය කරලා නීතිඥවරුන් දෙදෙනාට හැකියාව තිබෙනවා මේක බාගේන් කරන්න. බාගේන් කරනවා කියලා කියන්නේ රයිට්. අපි දන්නවා මේ නඩුව ඔප්පු වෙලා කියලා. නීතිඥවරයාට මේ ෆයිල් එක බලපුවම තේරෙනවා මේ නඩුව ඔප්පු වෙලා තියෙන්නේ. ඊට පස්සේ යාට උත්සාහ කරන්න පුළුවන් මෙතන නීතියට පටහැනිව එහෙම නැත්නම් මේ නීතියට අනුකූලව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට සාක්ෂි නැතිනම් මේ නීතිජවරුන් දෙදෙනාට එකඟතාවයකට එන්න පුළුවන් අපි රයිට් අධිකරණයෙන් ඉල්ලීමක් කරමු මෙන්න මෙතනින් අපි මේක අවසන් කරගමු කියලා. එතකොට නීතිජවරුන් දෙදෙනා කතා කරගෙන අධිකරණයට දැනුම් දෙනවා අපි එකඟත්වයට ආවා අපි මේකේ වරද පිළිගන්න කැමැති. එහෙම නැත්නම් අධිකරණයත් එතනදී සහභාගී වෙනවා මේ අයත් එක්ක. ඒ කතා කරගෙන මේ යම් මට්ටමකට වැරදි කරුණම් ඒ දඬුවම ලබා දිය යුතුයි. ඒ දඬුවම අඩු කර ගැනීම සඳහා වෙනම විධිවිධාන සකස් කරගත හැකි. ඉතින් අපේ රට තුළ තිබෙන දෙයක් තමයි නීතිඥවරු කාර්යබහුල හරිම කාර්යබහුලයි. ඒගොල්ලන්ට හැම තැනම නඩු තියෙනවා. අවසාන මොහොතේ අධිකරණයට ඇවිල්ලා ට්‍රයල් එකට නියම කරන නඩුව අවසාන මොහොතේ ඇවිල්ලා කියනවා මේ අද සූදානම් නැහැ වෙනත් අධිකරණයක නඩුවක් තිබෙනවා. ඒව නිදහසට කාරණා නෙමෙයි. දැන් කැනඩාවේ වගේ රටක එහෙම දෙයක් කරනවා නම් අධිකරණ අපහාස කිරීමේ නීතිය යටතේ දඬුවම් කිරීමට හැකියාව තිබෙනවා. දැන් ඔතනදී මෙතනින් රූපවාහිනියෙන් එළියට බහලා ගියාම අපිත් මේ රටේ මහජනතාව විදියට හිටගත්තාම ජනතාව විදියට අපි ඉල්ලපු දෙයක් තමයි මේ රටේ සිද්ධ වෙච්ච වංචා එකකින් එකට අරගෙන අවසානයේදී බඳුම් කර වංචාව දක්වා ආවොත් එහෙම අගතියට පීඩාවටපත් උනේ අපි ජනතාව. ඉතින් අපේ අභිමතය තමයි මේ කියන අයට අනිවාර්යෙන් දඬුවම් දිය යුතුයි කියන දේ. එහෙම තැනකදී අපිට තියෙන එකම පිහිට වෙන්නේ මේ අධිකරණ විධිවිධාන පනත හරහා පිහිටවන අධිකරණ මේ ක්‍රියාවලිය. වැරදිද අපි මේ මතයේ ඉන්න එක? චාමර අපි අධිකරණ පිහිටවීම පමණක් විසඳුම නෙවෙයි. අධිකරණයේ පිහිටවීමත් සමග අධිකරණ ස්වාධීන කළ යුතුයි. අපේ අද අධිකරණ ස්වාධීන අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය කොච්චර දුරට සුරක්ෂිත වෙලා තියෙනවද කියන එක මම හිතන්නේ ඔබතුමා මේ ප්‍රවේශයේ ගද්දි මම දැක්කා. ඉතින් අධිකරණයක් අපි ස්වාධීන කරන්නේ නැතුව රාජ්‍ය සේවය ස්වාධීන කරන්නේ නැතුව අපිට සාධාරණත්වයක් රටේ බලාපොරොත්තු වෙන්න බෑ. ඒත් සමගම මේ දේශපාලඥයා බලයේ සිටින දේශපාලඥයා මේ සියලුම බලතල ඔවුන් ග්‍රහණයට හසු කරගෙන තිබෙන අවස්ථාවක තව අධිකරණ 100ක් 1000ක් පිහිටෙව්වත් රටේ යුක්තිය සාධාරණේ බලාපොරොත්තු වෙන්න එපා. ඒක ලැබෙන්නේ නැහැ. හොඳයි. අපි තවදුරටත් කතා කරමු. අද අපි කතා කරමින් සිටින්නේ මේ රටේ යුක්තිය ඉෂ්ට කර ගැනීම ක්‍රියාවලිය හා සම්බන්ධයෙන්. ඒදී බොහොම විවෘතව අපි මේ කාරණය පිළිබඳ කතා කරනවා. හිටපු දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් වර්තමානයේදී බැරිස්ටර් සහ සොලිසිටර් වශයෙන් කැනඩාවේ කටයුතු කරන ධර්මසේන යකන්දාවල මහතා එක්කයි කතා කරන්නේ. කෙටි විරාමයකට විරාමයෙන් පසු අපව කතා කරමු. රැඳී සිටින්න අප සමග. තාත්තගේ ශක්තිය තරම් විශ්වාසයි. මෙල්බන් ජාතියේ වාලේ කම්පිය. අපේ තාත්තට දැන් බලාපොරොත්තුවක් තියෙනවා. මේ අඟහරුවාදා සුපිරි ත්‍යාගය රුපියල් 1,43,00,000යි. නිරෝගා වකුගඩු රෝගීන්ට ජීවිතය දෙන්න. යෝගට් පෝෂණයේ සපිරි නව සන්සිල්ක් තික් ඇන් ලොන්ග් නව සන්සිල්ක් අලුත් ලුක් එකක් වව් කෙස් කලඹක් දැම්බදාදා දිනයේදිත් ධනයෝගය පෑදේ දැම්බදාදාටත් ලග්න වාසනාවෙන් ඔබේ ලග්නිට ධනයෝග ලග්න වාසනාව ඔබ දිනවන ධනයෝගය ජීවිතය මෙලිය කරන සංවර්ධන ලොතරැය්‍ය විශිෂ්ට මාධ්‍ය සංස්කෘතියක් ස්ථාපිත කිරීම උදෙසා ජනාධිපති මාධ්‍ය සම්මාන 2018 විශිෂ්ටතා ඇගයීම් සඳහා අයදුම්පත් ඇඳවනු ලැබේ. විස්තර සඳහා පහත සඳහන් වෙබ් අඩවියට පිවිසින්න. කලකට පසුව පැමිණෙන ලොව විශිෂ්ටතම ක්‍රිකට් කණ්ඩායමක දේශීය සංචාරය දකුණු අප්‍රිකානු ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය 2018 ටෙස්ට් තරග දෙකක් එක් දින තරග පහක් හා 20x20 තරගයක් සඳහා දේශීය ක්‍රිකට් පිටියේ පෙළ ගැසෙන ජාත්‍යන්තර තරගාවලියක සජීව අත්දැකීම විඳගන්න.
ජූලි 12 වනදා සිට අගෝස්තු 14 වනදා දක්වා ක්‍රීඩාවේ ප්‍රමුඛයා Channel I වෙතින්. යෝගට් පෝෂණයේ සපිරි නව සංසෙත් thick and long නව සංසෙත් අලුත් ලුක් එකක් වව් කෙස් කලමක් දම්බදාදා දිනයේ දිත් ධන යෝගය පෑදේ දම්බදාදාට ලග්න වාසනාවෙන් ඔබේ ලග්නිට ධන යෝග ලග්න වාසනාව ඔබ දිනවන ධන යෝගය ජීවිතය මෙලිය කරන සංවර්ධන ලොතරැය සුන්දර ශ්‍රී ලංකාවක් අපි එක්ක ගොඩ නගමු ජාතික ඩෙංගු මර්ධනයට උදව්වෙමු නැවතත් සුපුරුදු වැඩසටහන තුමා කැනඩාවේ ඉඳලා ලංකාවට ආපු වෙලාවේ තමයි අපි මේ කතාබහට එකතු කරගන්නේ. මොකද ජාත්‍යන්තරයේ සහ දේශීය වශයෙන් අධිකරණ පද්ධතීන් පිළිබඳ හසල දැනුමක් එතුමන්ට තියෙනවා. ඒ නිසා ලෝකෙත් එක්ක අපිව සංසන්දනය කරගෙන මේ කාරණේ පිළිබඳ බොහොම පැහැදිලිව කතා කරන්න පුළුවන්. ධර්මසේන යකන්දාවල මහතා එක්කයි අපි කතා කරමින් ඉන්නේ. වරක ඇමතිවරයෙකු චෝදනා කළා අධිකරණ පද්ධතිය හා සම්බන්ධයෙන් යම් ආකාරයේ දූෂිත තත්ත්වයක් තියෙනවා කියන දේ අධිකරණයට අපහාස කිරීම කියන විදිහට නඩුවකුත් දැන් ක්‍රියාත්මක වෙමින් පවතින ඔහු හා සම්බන්ධයෙන්. ඇත්තටම විනිසුරුවරුන් සහ නීතිඥවරුන් හා ඔබත් වරයක ප්‍රකාශ කළා නීතිඥවරුන් කියන්නේ බොරු කියන කාරණය පිළිබඳ. ඇත්තටම මේ සම්බන්ධිත පාර්ශවවල යම් ආකාර අඩුපාඩුවක් තියෙනවද අපේ අධිකරණ පද්ධතියට? තියෙනවා. සරල උත්තරේ. හේතුව තමයි ඇත්තටම අපිට නිදහසෙන් පස්සේ තවම අපිට හැකියාව නොලැබිලා තිබෙනවා අපේ රටට ගැළපෙන නීති පද්ධතියක් සහ ඒ නීති පද්ධතිය ක්‍රියාත්මක කිරීමට සුදුසු අනුනීතීන් සකස් කර ගැනීමට සිදු වූ නොහැකියාව. මේ අපි සම්පින්දණය කරලා ගත්තොත් එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අද බලන්න අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා පහුගිය දවසක කිව්වා ද්විත්ව ප්‍රවාසීභාවයේ තියෙන අයට ඡන්දෙට ඉදිරිපත් වෙන්න බෑ කියලා. චාමර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තියෙනවා ඉන්ටර්නැෂනල් කවනන්ට් ඔන් පොලිටිකල් ඇන්ඩ් සිවිල් රයිට්ස් කියන එකේ කියනවා ඕනෑම රටක පුරවැසියෙකුට ඡන්දභාවය හිමි වෙතුයි. ඕනෑම රටක පුරවැසියෙකුට ඡන්දභාවය ඡන්දය පාවිච්චි කිරීමට හැකියාව තිබෙන පුද්ගලයෙකුට ඡන්දයට ඉදිරිපත් වීමට හැකියාව තිබෙනවා. එතකොට හැම සිටිසන් කෙනෙකුටම ඡන්ද බලය තියෙනවා. ඡන්ද බලය තියෙන හැම කෙනෙකුටම ඡන්දයට ඉදිරිපත් වෙන්න පුළුවන්. අපි මේ නීති තත්ත්වය අයින් කරා. දැන් මේ රටේ ඔය දේශපාලන නායකයන් හැරෙන්නට සාමාන්‍ය මිනිස්සු කොච්චර රටට ආදරය කරන විශාල පිරිසක් මේ රටේ විදේශගත වෙලා ඉන්නවා. ඉතින් ඇයි අපිට ඒ පුජ්‍යලයන්ට මෙහාට එන්න තියෙන අවස්ථාව අපි සීමා කරා. නමුත් මේ රටේ කුඩුකාරයන්ට, හොරුන්ට, බෝරුකරණයන්ට, වංචා කරන මිනිස්සුන්ට පාර්ලිමේන්තුවේ ගිහිල්ලා වාඩි වෙලා සියලුම සැප සම්පත් අරගෙන කැලෑ ටික විනාශ කරලා මේ රටේ තියෙන ස්වභාවික සම්පත් සම්පූර්ණ විනාශ කරලා මේ රටේ ජනතාවට අයිති සියලුම දේපල හොරාගෙන කඳ කෑමට පස්සෙ යන්නේ නැහැ. බලන්න අපිම හදාගන්න නීතියින් අපිටම විරුද්ධව එන ආකාරය. ඉතින් මම දකින්නේ මේක තුළ මේ ඉතිහාසයේ පුරාවටම අපේ නීති සකස් වෙලා තියෙන රටේ පොදු ජන සුභසිද්ධිය උදෙසා නෙවෙයි. ඒ නීති සකස් වී තිබෙන්නේ රටේ දේශපාලඥයා සිය තාත්තා පුතා මොනුබුරා මේ පරම්පරාවල් සකස් කර ගැනීම සඳහා ඔවුන්ගේ පරම්පරාවල් වල පැවැත්ම උදෙසා පමණක් මිසක් මේ රටේ පොදු ජනතාවගේ යහපත උදෙසා නෙවෙයි. පොදු රටේ පොදු ජනතාවගේ යහපත උදෙසා නීති සකස් නොවන තාක්කල් අපිට අධිකරණයේ ස්වාධීනත්වයක්, ස්වාධීන රාජ්‍ය සේවයක්, රටේ ජනතාවට යහපතක්, රටේ ජනතාවට සේවයක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකි. කැනඩාව වගේ රටක පහුගිය දිනක මේ වර්තමාන අගමැතිවරයාට චෝදනාවක් එල්ල වුණා. අගාකාන් කියලා ෆවුන්ඩේෂන් එකක් මම හිතන්නේ අහලා ඇති. අගාකාන් ෆවුන්ඩේෂන් කියන්නේ ලෝක ප්‍රසිද්ධ ආධාර දෙන පුජ්‍යලේ. මේ අගාකාන් කියන පුජ්‍යලයා ස්ටීවන් මේ කවුද ජස්ටින් ට්‍රූඩෝ අගමැතිවරයාට අර පුජ්‍යලයාට අයිති පුජ්‍යලික අයිලන්ඩ් එක නිවාඩුවක් ගත කිරීමට එයාගේ පුජ්‍යලික ප්ලේන් එකක් දීලා සති දෙකක වැකේෂන් එකක් දුන්නා. මේ සති දෙකක වැකේෂන් එකක් දුන්නේ කැනේඩියන් කැනඩාවෙන් ආධාර ගැනීමේ අරමුණින්.
ඊට පස්සේ මේක කැනඩාව ඉන්නවා මේ මේ රජයේ නිලධාරීන් සහ දේශපාලඥයන් සම්බන්ධයෙන් ඒගොල්ලෝ කරන වැරදි ඉන්වෙස්ටිගේෂන් කරන්න වෙනම ආයතනයක් පිටවලා තියෙනවා. මේ ආයතනය පරීක්ෂණ කරා. පරීක්ෂණ කරලා අගමැතිවරයා කැඳවලා අගමැතිවරයාගෙන් ස්ටේට්මන්ට් අරගෙන සියලුම සාක්ෂි කැඳවලා අවසානයේ වාර්තාවක් නිකුත් කරා. ඒක ඉන්ටර්නෙට් එකේ බලන්න පුළුවන් ඔබතුමාට. ඉස්සියෝනහප මේකට වැරදි කියලා. ඉස්සියෝනහප නෙවෙයි ජස්ටින් ට්‍රූඩෝ. ට්‍රූඩෝ වැරදි කියලා. පසුව ඔහු වරද පිළිගත්ත ප්‍රසිද්ධියේ වරද පිළි අරගෙන රටේ ජනතාවගෙන් සමාව ඉල්ලුවා. මම එහෙම දෙයක් කරා. හැබැයි මම මේ එහෙම වැකේෂන් එක ගත්තා තමයි මම මේ දේ කරා. නමුත් මට සමා වෙන්න මම මින් ඉදිරියට කරන්නේ ඒත් එක්කම මේ හැබැයි මම ආධාර කිසිම දෙයක් ඒ පුජ්‍යලයට ලබා දුන්නේ නැහැ කියලා. ඉතින් බලන්න ඒ ස්ටීවන් හාප් මේ කවුද ජස්ටින් ට්‍රූඩෝ අගමැතිවරයා කැඳවලා සාක්ෂි සටහන් කර ගැනීමට පවා රටේ නීතිය ශක්තිම ඒත් සමගම රාජ්‍ය නිලධාරීන් ස්වාධීනයි. ඉතින් අපේ රට තුලත් වර්තමානයේ අපි යම් යම් දේවල් දැක අගමැතිවරයා ජනාධිපති කොමිසමේ කැඳවනවා. නමුත් ප්‍රශ්නේ තිබෙන්නේ මේ මේවා තුළ අවසානයේ ප්‍රතිඵලය මොකක්ද කියන එකයි. අවසාන ප්‍රතිඵලය කුමක්ද කියන එකයි. ඉතින් ඒ අවසාන ප්‍රතිඵලයයි රටේ ජනතාවට වැදගත් වෙන්නේ. ඉතින් අවසාන ප්‍රතිඵලය එකම දේ නම් මම දකින විදිහට නම් මේ දේශපාලන ඔය චෝදනාවන් වලට එල්ල වූ මේ පාර්ශව දෙකේම බලේ හිටි බලේ සිටින සියලුම දෙනාට කිසිම දවසක වරදකරුව වෙන්නේ නැහැ මේ රටේ. මම දකින අන්දමට. ඒක අපිට බලාපොරොත්තු වෙන්න බෑ මේ වගේ රටක් තුළ. ජනතාව විදිහට අපි මේ කාරණා දිහා බලාගෙන ඉන්නකොට මේ මෑත කාලයේදී දකින්න ලැබුණු අලුත් ප්‍රවණතාවක් වුණා මිනිස්සු රෝරුවෙන් නඩුවලින් බැහැලා යනවා. ඒ වගේම සමහර නඩු අද ගත්තාම ඊළඟ දවසේ දෙනවා ලබන අවුරුද්දේ ජනවාරි පෙබරවාරි වෙනකොට. මේවා බලන් ඉන්නකොට අපිටත් පුදුම හිතෙනවා මෙහෙම වෙන්නේ කොහොමද කියන දේ. මේක සාමාන්‍ය සම්ප්‍රදායද? සාමාන්‍ය නීතියේ තියෙනවා conflict of interest. ඒ කියන්නේ මට පෞද්ගලික සම්බන්ධතාවයක් තිබෙනවා නම් කිසියම් නඩුවකදී එතනදී මට ස්වාධීන තීරණයක් ගැනීමට හැකියාව නැහැ. ඒ ස්වාධීන තීරණයක් ගන්න හැකියාවක් නැතිනම් එතනදී නඩුවෙන් ඉවත් වීමේ හැකියාව තිබෙනවා විනිශ්චකාරවරයෙකුට. දැන් එතනදී එහෙම විනිශ්චකාරවරු එතනින් ඉවත් වීම තුල දකින්නේ මේ ප්‍රබල දේශපාලඥයන් මේ අය එක්ක තියෙන සම්බන්ධතාවයයි. එසේ නොවිය යුතුයි. දැන් මම අර කලින් කිව්වා වගේ පාර්ලිමේන්තුවට කැඳවනවා නම් සැසියට පාර්ලිමේන්තුව සහ අධිකරණය අතර සම්බන්ධතාවය ඒ ආකාරයෙන් අපි පවත්වාගෙන යනවා නම් මං හිතන්නේ ස්වාධීන තීන්දුව දීමට උන්ට හැකියාවක් නැහැ. තීන්දුව දෙනවට වඩා එහෙම විනිශ්චයනයෙන් බැසලා යන එක මං හිතන්නේ වැදගත්. නමුත් රටක විය යුත්තේ එය නෙවෙයි. රටක ක්‍රියාත්මක විය යුත්තේ නීතියයි. විනිශ්චකාරවරයෙකුටත් තමන්ගේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී මේ 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 පොදු යහපත උදෙසා පවත් මේ හැමදේම අපේ රටේ පොදු යහපත අපි සියලු දෙනාගේ යහපත සඳහා මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට පොදු යහපත සඳහා ක්‍රියාත්මක වෙනවා අපි විධිමත් ක්‍රියාපරිපාටියක් තිබෙන්න ඕනි. විනිශ්චකාරවරයෙකුට පවා ක්‍රියාපරිපාටියක් තිබිය යුතුයි. එතනදී ඒ ක්‍රියාපරිපාටිය දැන් කැනඩාවේ බොහෝ දුරට විනිශ්චකාරවරුන්ට නඩු තීන්දුව ලියන්න අවශ්‍ය නැහැ. ස්ටෑන්ඩඩ් ෆෝමැට් එකක් තියෙනවා. ඒ ස්ටෑන්ඩඩ් ෆෝමැට් එකේ නඩුව අවසානයේ පැමිණිලි නීතිඥවරයා මේ ස්ටෑන්ඩඩ් ෆෝමැට් එකේ හිස්සම් පුරෝණ එක විතරයි කරන්නේ.